මාස දෙකෙන් කිලෝ 10ක් අඩු කරන සීක්‍රට් ඩයට් ප්ලෑන් එකේ වීඩියෝ එකට ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා. අනේ කෙට්ටු අපිටත් මොනා හරි කියන්න, අපිටත් මහත් වෙන්න ආසයි එහෙම කියලා තින්. හැබැයි තින් මහත් වෙන්න කියලා රටේම තියෙන දේවල් ටික කාලා කොලෙස්ටරෝල් හදාගන්න එහෙම නෙමෙයි ඔන්නේ. අනිත් එකේ තින් මහත් වෙන්න කියලා අවකාඩෝ ඔයිල්, ඕට් මීල්, එතකොට චීස් බටර් ඔය හැමතිස්සම කන්නත් බෑරියන්නේ මේ තියෙන ආර්ථික මට්ටමත් එක්ක. සති 8 කිලෝ 8ක් වැඩි කරන අති සාර්ථක ලෝ බජට් මීල් ප්ලෑන් එකක් මම ඔයාට ගෙනාවා. ඉතින් පාසල් සිසුන් වගේම ගුරුවරුනුත් අපේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. එතෙන්දි සමහර ගොඩාක් සිරුරේ බර අඩු අය මට කියන කාරණාවක් තමයි, අනේ මිස් මට චුට්ටක් මහත් වෙන්න ඕනේ, හැමදාම උදේට සාරි කැඳහම මේ සාරි ජැකට් එකේ බෝන්ස් පේනවා. ඒ වගේම තමයි ඔෆිස් වල වැඩ කරන ළමයි ඉන්නවා, බැංකර්ස් ලා ඉන්නවා, ඒගොල්ලෝ කියන නිතරම ඔෆිස් පෑන්ට් අඳින්න ඕනේ, සමහර වෙලාවට ඩෙනිම්ස් ටයිට්ස් අඳින්න ඕනේ. එතෙන්දි ගොඩාක් කකුල් කෙට්ටුනහමත් ඒගලන්ට අන්කම්ෆර්ටබල් කියලා කියනවා. ඉතින් එතෙන්දි මම ඒ සිළුම දරුවන්ට දුන්න සිරුරේ බර වැඩි කරගන්න සීක්‍රට් මැජික් මීල් ප්ලෑන් එක තමයි දැන් මම ඔයාලට කියන්නේ. හරියට මේක කරලා බලන්න සතියට කිලෝ එකක් ගේමක් නැතුව වැඩි කරගන්න පුළුවන් ඔයාලට. හරි, දැන් වැඩේ සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. හරිද, සාමාන්‍ය කෙනෙක් කනවන ප්‍රධාන ආහාර වේල් තුනක්, ඔයා කනවා ප්‍රධාන ආහාර වේල් හතරක්. ඒ කියන්නේ ප්‍රධාන තුනට අමතරව තව එකක් ගන්නවා. ඊට අමතරව අතුරු ආහාර වේල් දෙකක් ගන්නවා. දැන් මම කියන්නම් ඔයා මොනවද කන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්ම ඔයා ප්‍රධාන ආහාර වේලට එකතු කරගන්න ඕනේ බත් වලට අමතරව කොස් හරි අර්තාපල් හරි බතල් හරි. ඒ තුනම ගොඩක් පිෂ්ඨ අධිකයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාට වේට් ගේන් එකට ගොඩක් උදව් වෙනවා. කොස් කන්න පුළුවන් නම් නියමිතම නියම ඇත්තම ළමයි ගොඩක් ප්‍රතිඵල අරන් තිනවා. කොස් වලට හරියට මහත් වෙනවා කියලා කියනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මම try කරන්නේ. ඒ වගේම තමයි බතල. අර්තාපලුත් ගොඩක් හොඳයි. හැබැයි බතල මම ඊට වඩා recommend කරනවා. මොකද වස විස නැති නිසා. ප්‍රධාන ආහාර වේල් හතර හොම යනකොට අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕනේ පොඩි සීක්‍රට් වැඩක් තියෙනවා. අනිවාර්යයෙන්ම කරන්න ප්‍රතිඵලදායකයි ෆ්‍රෙෂ් මිල්ක් තියෙන්නේ. එලකිරි නම් නියමිතම නියමයි. එහෙම නැත්නම් කඩේ තියෙන ෆුල් ෆැට් පිටිකිරියක වුණත් කමක් නැහැ. හැමදාම ඔයා උදේරයි හවස්රයි ෆ්‍රෙෂ් මිල්ක් වීදුරක් බොන්න ඕනේ. ලාවට කහට දැම්මට කමක් නැහැ. ඔයා ගොඩාක් සුදු කිරි බොන්න අකමැති කෙනෙක් නම් එහෙම නැත්නම් පොඩි චොක්ලට් පවුඩර් එකක් වගේ දැම්මත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි ඔයා සුදු කිරි වීදුරක් බොන්න ඕනේ උදේටයි හවස්රයි. හැබැයි නිකන් නෙමෙයි ඔන්න. ඔන්න දැන් තමයි මැජික් එක එන්නේ. ඔයා දන්නවද වෙළඳපළේ තියෙනවා කෙසෙල් වර්ගයක් කැවෙන්ඩිෂ් කියලා. අර ආනමාලික වගේ කහපාට එක. ඉතින් අන්න ඒ කැවෙන්ඩිෂ් කෙසෙල් වලට සෑහෙන මහත් වෙනවා. අමතරව ඔයාට පුළුවන් කමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දවසට චීස් කෑල්ලක් කන්න, ඊට අමතරව යෝගට් එකක් කන්න. හරි, එහෙම නැත්නම් අනිවාර්යෙන් ඔයා අලිගෙඩ පෙර ගෙඩි දෙකක්වත් දවසකට කන්න ඕනේ. තව දෙයක්, මේ මොන දේ කරත් ආහාර විතරක් නෙමෙයි ඔයාගේ බරට බලපාන්නේ. හරිද, ඔයා සතුටින් ඉන්න ඕනේ. මොන ප්‍රශ්න තිබ්බත් සතුටින් hina වෙලා ඉන්න ඕනේ. අනිත් එක තමයි රෑ එළි වෙනකන් අරත් එක මල් කඩ කඩ ඉන්න පානේ. දෙන්නත් එක්කම නිදා ගන්න පොඩ්ඩක්. ගොඩක් නිදි මරුවාමත් පොඩ්ඩක් මහත් වෙනවා අඩුයි හොඳේ. ඉතින් ස්ට්‍රෙස් ගන්න නැතුව පොඩ්ඩක් සතුටින් ඉන්න ඕනේ මේ ඩයට් එක නතරතරේදී. ඔයා දැක්කද මගේ පොඩි පිම්පල් එකක් ඇවිල්ලා? පොඩක් හතු අන්නාසි වගේ මං කෑවා. ඉතින් හෙට මට තියෙනවා ලොකු වැඩක්. ඒකට මට මේ පොඩක් පිම්පල් එක නැති වුණොත් හොඳයි. ඉතින් මම හෙට වෙද්දි අනිවාර්යයෙන් පැය 24ක් ඇතුළත මේ පිම්පල් එක නැති කරගන්නවා. ඉතින් මේ සීක්‍රට් එකත් මම ඔයාලට කියන්නද දැනගන්න ඕනේද?